ආයුබෝවන් හැමදාම පිළිගන්නවා ඊසි ලංකා චැනල් එක වෙනුවෙන් සුබ දවසක් කියලා. ඉතින් රණවිරුව ගැන විශේෂණ කතා වෙන කාලයක් තමයි මේ. මොකද රණවිරුව වැඩි ලෙස උද්ඝෝෂණයක් කරන කොළඹ කොටුවේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඉරිදා පුවත්පත කපලන ලිපියක් තමයි අපි ඔබට මේ උටා දක්වන්නේ. යහපාලන ආණ්ඩුව බලයට පැමිණ වසරක් යන්නට පෙර එක්තරා උද්ඝෝෂණයක් කොටුවේ පැවැත්තුණි. ඒ හැඳින්වුවේ ආබාධිත රණවිරුව උද්ඝෝෂණය කියාය. අපි යුද්ධ කළා. අතපය පූජ කළා. හැබැයි 2008 ඉඳලා අපිට විශ්‍රාමයටුත් නැහැ. මහින්දරත් අපිව තමන්ගේ වාසිරට පාවිච්චි කළා. 2016 උද්ඝෝෂණ වෙලාවේ සෙබළු හිම කීවේය. මේ දිනවලත් ආබාධිත සෙබළු උද්ඝෝෂණයකදී සිටි. මේ ආණ්ඩුවට සාප වෙනවා. අර රණවිරුව මහපාර උද්ඝෝෂණය කරනවා කියා විපක්ෂය චෝදනා කරති. සර් ආවහම් ප්‍රශ්න විසඳුම් දෙනවා. එතනට එන කමල් ගුණරත්න කියයි. ඔහු සර් කියන්නේ ගෝඨාභයටයි. හැබැයි 2008 සිට 16 දක්වා අවුරුදු 8ක වැටුපත් නැතුව ඒ සෙබළු දුක් විඳිනකොට ඔය කියන සර් හිටියේ කොහෙද කියලා කවුරුත් දන්නේ නැත. ශ්‍රී ලංකාවේ ආරක්ෂක බලධාරීන් තමන්ට හිමි මාසික දීමනා ගෙවීම වසර ගණනක් තිස්සේ ප්‍රතික්ෂේප කරන බවට චෝදනා කරමින් අභියාචනා අධිකරණය හමුවේ. යුක්තිය පතා යුද්ධයෙන් ආබාධිත වූ යුද හමුදා සෙබළුන් සංඛ්‍යාව 292ක් පමණ නඩුමඟට පිවිස සිටියේ මහින්ද රාජපක්ෂ ජනපතිව සිටින විටය. එතකොට ආරක්ෂක ලේකම් ගෝඨාභය කමල් ගුණරත්න සර් ආවහම කියන්නන් කියා ගැලවුනන් කරුවානන් බවට එන බවට දෙන්නේ ගෝඨාභයයි. එදා අධිකරණයේ සෙබළුන් විසින් වග උත්තරකරුවන් ලෙස නම් කළේ ආරක්ෂක එනකම් ඇතුළු බලධාරීන්ය. ඒ කියන්නේ ගෝඨාභය ඇතුළු පිරිසටය. එදා රාජපක්ෂලා ඒ සෙබළුන්ගේ ප්‍රශ්නය පාපන්දුවක් කරගනිද්දී කවුරුත් කීවේ නැත. අද මේ මොහොතේ අප්ඩේට්ස් දාන අය එහි හිටියේ නැත. අද ඒ සෙබළුන්ගේ ප්‍රශ්නයට මැදිහත් සිටින රතන හිමි එදා රාජපක්ෂ ආණ්ඩුවේ බලය නිසාද මීක් නැතිව සිටියහ. 2008 සිට ප්‍රශ්නය 2016 මහපාර විසඳාගන්නට සෙබළු කල්පනා කළහ. සේවා විශ්‍රාමයට ඉල්ලපින් උපවාසය හියදුණු ආබාධිත ආරක්ෂක අංශ සමාජිකයන් පිරිසකට 2016 දී එල්ල කළ පොලිස් ප්‍රහාරය ඒකාබද්ධ විපක්ෂය කියාගන්නා කණ්ඩායමට ඔක්සිජන් සැපිය පුවතක් විය. ඔවුන්ගේ ප්‍රකාශකයන් හා ආධාරකරුවන්ගෙන් ශ්‍රීමුකෙන් වැඩිවනක් පිට වුණු රණවිරුවන්ට කළ ඒ මහා අපරාධයට අදාළ විස්තර පිළිබඳව ඒ සිදුවීම් උත්කර්ෂයට නැංවීමට හෝ ඒ අලෙවි කිරීමට හිටපු ජනපතිවරයාව ප්‍රවර්ධනය කරමින් සිටින කණ්ඩායමට ඇති අයිතිය දේශපාලනිකව ප්‍රශ්න නොකර නමුත් ඒක කෙතරම් අහිංසකද යන නම් ගැටලුවක් මේ. අනේ අපොයි කියමින් මේ ගැන හැඟීම් බරවීම වෙනුවට මේ සමස්ත සිදුවීම් පිටපසු වැඩ කළ දේශපාලන ප්‍රවේශින් නැතුව මෙහෙයීමට මොළයට පාඩුවක් නොවේ. මූලිකවම ගත් විට අවවාදිත රණවිරුවන් පිරිසක් අරබයා පොලිස් නිලධාරීන් අවම් බලය යෙදවුවේ තම අතපෙහි හිරිවැට ගැනීමට නොවේ. ඔවුන් තම මැදිහත් වීම සිදු කළේ රටේ රාජ්‍ය නායකයාගේ කාර්යාලය වැටලීමට උත්සාහ කළ පිරිසකට එරෙහිවය. රණවිරුවෙක් වීම තුළ එසේ තම තමන්ම හඳුනා ගැනීම තුළ රටේ ජනපතිවරයාගේ කාර්යාලය වැටලීමට යමෙකුට බලපත්‍රයක් ලැබෙන්නේ නැත. රණවිරුවට කියා විශේෂ මුක්තියක් එවැනි අවස්ථාවක් හිමිවන්නේද නැත. ભેදයකින් තොරව එවැනි අවස්ථාවකදී අදාළ වනුයේ රටේ මූලික නීතියයි. සුපැහැදිලිවම මෙහිදී සිදු ඇත්තේ ඒ පොදු නීතිය ක්‍රියාත්මක කිරීම පමණි. අනික් අතර රටේ සිවිල් නීතිය කැඩීම රණවිරුව ගැන ගරුයන්මින් හඳුනන පුද්ගලයෙකුට කිසිසේත්ම තරම් නොවේ. යනුකොට රණවිරු මුද්‍රාව ඉදිරියෙන් යොදනුවේ රට ජාතිය වෙනුවෙන් එම පුද්ගලයා කළ සුවිශේෂී සේවාව අපරිමිත කැපවීම ශික්ෂණය හේතුවෙනි. එබඳු සුවිශේෂ පුද්ගල කොට්ටාසයක් බජාරකේ චණ්ඩින්මින් හැසිරීම කිසිසේත්ම තමන්ගේ තත්ත්වයට නොගැලපේ. කෙසේ වෙතත් මේ ආබාධිත හමුදා සමාජිකයන් පිරිසක් තුළ මතු කළ ගැටලු ඔවුන් සමාජගත කළ කාරණය බැහැර කර යුතුයයි ඉන්න අදහස් නොවේ. ඒවා ආමන්ත්‍රණය කිරීම පාලකයන්ගේ රාජකාරියකි. සේවා විශ්‍රාම වැටුප ඉල්ලමින් අරගල කර තිබුණේ 2008 වසරට පෙර හමුදා සේවෙන් පිට ගිය කණ්ඩායමකි. රණවිරුවන් ගැන දවසේ පැය 24ම කතා කළ ඔවුන් තම දේශපාලනයේ කොටසක් කරගත් රාජපක්ෂ සමයේ තම ඉල්ලීම් පිළිබඳ කටක් නොවැරියේ මේ කණ්ඩායම තම සේවා විශ්‍රාම වැටුප අරගලයේ දියත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පැමිණෙන තෙක් පස්මහ වැළුම් බැලුවේය. රාජපක්ෂ පාලන සමයේ මෙබඳු වීදි බැසීමක් සිදු කළහොත් ප්‍රතිඵල දරුණු විය හැකි බවට තිබූ ගණන් බැලීම තුළ ඇතැම් විට ඔහු එසේ සිටියා වන්නට ඇත. සාමකාමී උද්ඝෝෂණ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේදී රාජපක්ෂවලුන් අනුගමනය කළ ක්‍රමය කිසිවෙකුට අහසක් නොවිය. අධිකරණ නියෝග ලබා නොගෙන නතර කරන හැකි නම් මර්ධනය හරහා ඒවාට තිත තැබීම රාජපක්ෂ සමයේ විලාසිතාව විය. වැලිවේරිය රතුවස්සලදී පානීය ජලය ඉල්ලා අරගල කළ ජනතාවට තුවක්කුවෙන් සැලකූ රාජපක්ෂවරු කටුනායක දිහා හලාවත දී ප්‍රදේශවලදී පැවති මහජන නැගණීමවලදී රොෂාන් චානකලා ඇන්ටනීලා බිලිගත් ඒ ඉතිහාසය මතකයට ඈත් වීම තරම් ලාංකිකයන්ගේ මතකයේ දුර්වල නැත.
ඒ නිසාවෙන් ජනපති ලේකම් කාර්යාලයේ වැටලීමට ඉදිරිපත් නොවී මේ රණවිරුවන් ඒ මොහොතේ නිහඬව සිටින්නට ඇත. යුද හමුදාවට අයත් විශ්‍රාම වැටු පහ පාරිතෝෂක දීම නවට අදාළ නෛතික තත්ත්වය අනුව සෙබලකු විශ්‍රාම ගැනීමට හෝ ඉල්ලා අසීමට හෝ වසර 12ක් සේවා කාලයක් සපුරා තිබිය යුතුය. ඉහළ නිලධාරියෙකුට අදාළ වනම් එම කාලය වසර 10ක් සම්පූර්ණ වී පැවතීම ප්‍රමාණවත්ය. පිටකොටුවේදී බට හමුදා සෙබළුන් තර්ක කළේ ඒ කාලය වසර 8ක් දක්වා අඩු කළ යුතු බවය. මේ විරෝධතාවට එක් වූ හමුදා සෙබළුන්ගේ ඉතිහාසය දෙස බලන විට ඔවුන් 2008 වසරේදී වන්දිය ලබා ගනිමින් සේවෙන් ඉවත් වූ පිරිසක් විය. මේ උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් නිසා හමුදා විශ්‍රාම වැටු පහ පාරිතෝෂික වලට අදාළ නෛතික තත්ත්වය සංශෝධනය කිරීමට රජයට සිදුවේ පෙර පැවති ඇතැම් වගන්ති උල්ලංඝනය කරමිනි. ඒ තීරණය තුළ වසර 12ක කාලයක් සේවය කිරීමෙන් පසු විශ්‍රාම වැටු ලබන අයට යම් අසාධාරණයක් සිදු බවට යමෙකුට සාධාරණ තර්කයක් මතු කළ හැකිය. ආබාධිත සෙබළුන් සඳුදා කොළඹදී කළ උද්ඝෝෂණයේ ඒ සැර එතරම් වැඩි කළේ පිටස්තර බලවේගයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ආරක්ෂක අංශ කිහිලිකරු කරගනිමින් දේශපාලනයේ නිරත සිංහල ජාතිකවාදී සංවිධාන රසක ප්‍රබල නිලධාරීහු එදා ගාලුමුද්‍ර පිටිය අසල කඳවුරුලා සිටියහ. බෙංගමුයි නාලක, ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස, මැඩිල්ලේ පඤ්ඤා ලෝකමාගල් කන්දේ සුතත් යන ප්‍රකට සිංහල ජාතිවාදී භික්ෂූහු එහි වූහ. ඔවුන්හි පැමිණ සිටියේ තම සහායක බල ඇනිද කැටුවය. ආරක්ෂක ලේකම්වලය හා රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය නියෝජිත අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබියදී දහවල් 12:20 පමණ ඉහත කී හිමියුරු කණ්ඩායම ශබ්ද විකාශන යන්ත්‍රයක් ඔස්සේ රැස්ස සිටි පිරිස අමතමින් තමන් සමග ඉදිරියට යමට ආරාධනා කළහ. ඒ භික්ෂු කණ්ඩායම ඒ වන විටත් උද්ඝෝෂණය හයිජක් කර තිබුණි. ජල ප්‍රහාරය හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වූයේ පොලිස් මාර්ග බාධක මුදලමින් ජනාධිපති කාර්යාලය බලා යාමට සතුණු අවස්ථාවේදීය. මේ අවාසනාවන්ත සිදුවීම සිදුවේ ඒ ආකාරයටය. සැබවින්ම එය ඉල්ලං කෑමක් වේ. කඳුළු ගෑස් කෑමේ දැඩි ආශාවක් ඉහත කී භික්ෂුන් වහන්සේලා තුළ විය. රණවිරුවන්ට කඳුළු ගෑස් ගැසු බව කියමින් අද කිමුල් කඳුළු වගුරුවන ඒකාබද්ධ විපක්ෂයයි කියාගන්නා කණ්ඩායමේ මහත්වරුන්ගේ හා ඇතැම් භික්ෂුන්ගේ හැසිරීම දෙවිඩි එකකි. ඒ හොඳින්ම පැහැදිලි වූයේ වරක් ලොව හොඳම හමුදාපද ලෙස මහින්දලාගේ ප්‍රශංසාවට ලක් වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ජනපතිවරණයට සටනට අවතීර්ණ වූ අවස්ථාවේ. ඒ අවස්ථාවේ ගෝඨාභය හැසිරුණේ ජනපතිවරණ සටනේ සරත් ෆොන්සේකාගේ ප්‍රතිවාදියා තමන්ය සිතමින් බව පැහැදිලිව පෙන්වන්නට තිබුණි. ජනපතිවරණයේ ප්‍රතිඵල ලැබී අවසන් වීමටත් ප්‍රථම සරත් ෆොන්සේකා රැඳී සිටි සිරමන් ලේක්සයිඩ් හොටලින් හමුදා ක්‍රියාන්විතයක් පරිදෙන් වටකොට ෆොන්සේකාගේ ආරක්ෂාවට සිටි හමුදා සෙබළුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ ගෝඨාභය ආරක්ෂක ලේකම් දුරේ කටයුතු කරමින් සිටියේදී. මර්ධනය එතනින් අතර නොමිනි. ෆොන්සේකාගේ හිතවතුන්ට එරෙහිව ඒ දිගටම ක්‍රියාත්මක වුණි. ගෝඨාභය හමුදාව තුළ තමන් කැමති නිලධාරීන්ට පමණක් විශේෂයෙන් සැලකීම් කළේය. විශේෂයෙන් ඩෙන්සල් කොබ්බෑකඩුවගෙන් පසු මෙරට බිහි වූ දක්ෂතම සංග්‍රාමික යුද සෙනපතියෙක් ලෙස ප්‍රකට ජානක පෙරේරා ඔස්ට්‍රේලියාවේ මහකොමසාරිස් ලෙස නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු තම ආරක්ෂාවට පිස්තෝලයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුට ආරක්ෂාව සඳහා පිස්තෝලයක් ලබා දීම ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කළේය. අනතුරුව පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂ දේශපාලනය හා එක්වූ පසු ඊටත් වැඩි දරුණු ප්‍රතිපාකුවට මුහුණ දීමට ඔහුට සිදු වුණි. අපි වෙනුවෙන් අපි කියමින් රණවිරුවන් ගැන කතා කිරීමේ පේටන්ට් අයිතිය පසු කරග තමන් සතු කරගත් රාජපක්ෂලාගේ දේශප්‍රේමී රජය ජානක පෙරේරා තමන ලෙන්සි ආරක්ෂාවක් ලබා දෙන ලෙස ඉල්ලූ මොහොත එය අලුයමලු කැලපිනක්සේ බැහැර කරේය. ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් වන තමන්ට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් පෙරේරා මහතා අධිකරණය හමුවට යාමෙන් අනතුරුව ඔහුට සද්දෙනෙක්ගෙන් සමන්විත පොලිස් ආරක්ෂාවක් ලබා දෙන ලෙස තීන්දුවක් හිමි වූ නම් 2008 වසරේ පැවති උතුරු මැද පළාත් සභා ඡන්දයේ අවසන් වී දින 4ක් යාමට පත්වෙන ඒ ඉවත් කිරීමට කටයුතු කළේය. ප්‍රමාණවත් ආරක්ෂාවක් කීර්තිමත් රණවිරුවාට හිමි නොවීම ඝාතකයාගේ රාජකාරිය පහසු කළේය. මියගිය පසුද ජානක පෙරඩාගෙන් පළිගැනීමට එවකට සිද්දේශප්‍රේමී රජය කටයුතු කළේය. ජානක පෙරඩා මහතාගේ මృతදේහය අනුරාධපුර බලා රැගෙන යාමට රත්මලාන ගුවන්තොටුපළට රැගෙන ගිය අවස්ථාවේ ගුවන් යානයක් ලබා නොදෙමින් පැය 5ක් රස්තිය අදුවක් කිරීමට වගකීතු හිතාමතා කටයුතු කළහ. තමන්ට එරෙහි දේශපාලනය තෝරා ගැනීමෙන් පසු ජානක පෙරඩා හා සරත් ෆොන්සේකා වැනි දක්ෂ යුද සෙනවියන්ට හමුදා කඳවුරුවලට ඇතුළවීම පවා වැළකූ රාජපක්ෂලා කලාකරුවන් එක් කියාගත් නලාකරුවන් පිරිසකට තමන්ගේ සහෝදරයාගේ දේශපාලන වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට යුද හමුදාව හරහා මාසික වේතන වාහන දීමනා ආදී ගෙවීමට කටයුතු කිරීම නිඳා සහගතය. මට ලැබුණේ අතුගාන වැඩි. හැබැයි එතන අනික් අය ඉන්න පැතර මම යන්න මට යන්න දුන්නේ නැහැ. ඒ අසල තව කාර්යාලයක් තිබුණා. ඒක සුද්ධ කිරීමේ කණ්ඩායමට ඇතුණා. මම ඉතින් එතනට පුරුදුනා. බිම නිදාගන්න සිද්ධ වෙනවා පළවෙනි දවසේම. මම යනකොට මුල්ලක වතුර බෝතලයකුයි බෙලෙක් පිගාන රෑ කෑමක තිබුණා. ඒකේ කූඹි පිරීලා. කූඹි අයින් කළා මම ඒක කෑවා. එවලේ ඉඳලා මම දැනගත්තා මේක කරන්න ඕනේ. මේක සමහරට අවුරුද්දක්ද දෙකක්ද 10ක්ද දන්නේ නැහැ. කරන්න ඕනේ කියලා මම තීරණය කරා. මේ කතාව කියන්නේ ලෝකයේ හොඳම හමුදාපතිය. එහෙමත් නැත්නම් වසර 30 යුද්ධේ නිමා කරන්නට නායකත්වය දුන් හමුදාපතිය.
යුද්ධය නිමා කරන්න මුල් වූ නියමුවා කියා ජයග්‍රහණ දිකේ ගිඩිය කපන්න අවස්ථාවලද නියමුවාය. හමුදාවෙන් ඉවත්ව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ප්‍රකාශ කරමින් ජනපතිවරුන්ට ඉදිරි ඉල්ලීමේ මහා පාපකර්මයේ හේතුවෙන් ඔහුට හිරගෙදර උරුම විය. ලෝක ඉතිහාසයේ ජනපතිවරණ සටනට ආ ප්‍රතිවාදියාව හිරගත කොට නැත. එහෙත් මේ රට එය සිදු විය. බීම සමයේ තීන්දු එමය. යහපාලන ආණ්ඩුව රණවිරුවන්ට විනාශ කළා. ජාතික ආරක්ෂාව නැති කළා. හමුදාවෙන් පලිගත්තා. කියා අද කෑ ගහන ඊනියා දේශප්‍රේමීන්ට ඉක්මනින් ඉතිහාසය අමතකය. යුද්ධය දිනුම හමුදාපතිට බදු හැන්දෙන්ම එකල තවත් බොහෝ දෙනෙකුට බෙදු හැටි සමහරුන්ට මතක නැත. ඉතිහාසයේ වැඩිම හමුදා නිලධාරි පිරිසක් එකවර සේවය නිරපාරණ ලැබන වාර්තාව හිමිවන්නේ රාජපක්ෂ ආණ්ඩුවට. මේජර් ජනරාල් වරු 5 දෙනෙක්, බ්‍රිගේඩියර් වරු 5 දෙනෙක්, කර්නල් වරු 1 කෙනෙක්, ලොතිනන් කර්නල් වරු 1 කෙනෙක්, කපිතාන් වරු 2 රට හැර යන්නට පත් වුණේ ඔවුන් නිසාය. මේජර් ජනරාල් මහේෂ් සේනානායක බ්‍රිගේඩියර් වරු 5 දෙනෙක් වන බිමල් ඩෑස්, දුමින්ද කැට පිළිවන ජානක රුවන් ආර්, රණවීර හා ක්‍රිෂාන්ත යනාදී නිලධාරීන් ඒ අතර විය. අද මහින්දවාදී සමහරු වත්මන් යුද හමුදාපති ගැන උජාරුවෙන් කතා කරයි. හැබැයි ඔහු එළවා දැමෙත් රාජපක්ෂලාය. තමන්ට එරෙහි දේශපාලනය තෝරා ගැනීමෙන් පසු ජානක පෙරදා හා සරත් ෆොන්සේකා වැනි දක්ෂ යුද සේනියන්ට හමුදා කඳවුර වලට ඇතුල් වීම පවා වැළකූ පසුගිය රජය. කලාකරුවන් කියා ගන්න නලාකරුවන් පිරිසකට යුද හමුදාව හරහා මාසික වේතන